හැමෝටම සුබ දවසක්. හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. අද මං ඔයාලට අරගෙන ආවේ ෂීන් එකේ shopping vlog video එකක්. මුලින්ම මං ඔයාලට පෙන්නන්නේ මේ කළු පාට ගවුම. මතකයිනේ මේ ගවුම මරීන ඇඳගෙන හිටියා. අන්න ඒ වගේම ගවුමක් තමයි මේ තියෙන්නේ. මගේ ඇඟේ සයිස් එකට තමයි මම මේක තෝරගත්තේ. ඒ වුණාට මට මේක චුට්ටක් ලොකු වුණා. මං හිතුවා මේක මං හදලා ගන්නවා කියලා. අතළඟ තමයි ටිකක් ලොකුවට තිබුණේ. ගවුම නම් ගානට තිබුණා. මුලින්ම මං ඔයාලට පෙන්නන්නේ මේ කළු පාට ගවුම. ඉතින් මේ ගවුම කරගාවින් මට චුට්ටක් ලොකු වුණත් මං හිතුවා ඒක හදලා ගන්නවා කියලා. අද මම ෂේන් එකේ මේ ගවුම් වල ෆොටෝ ප්‍රයිස් එහෙම දාන්න ගියේ නැහැ. මොකද පුංචි පුංචි දේවල් වලට මට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒක මං ඔයාලට කියන්නම්කෝ වීඩියෝ එක යන අතරතුරේ. ඉතින් මේ ගවුම ඇඳලා පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. අත චුට්ටක් ලොකු වුණාට ඒකේ වැඩියේ කැතක් පෙනුනේ නැහැ. හරිම ලස්සනට තිබුණා මේ ගවුම. මං ඉතින් කළු පාටට ගොඩක් ආස කෙනෙක්නේ. ඒ නිසාම තමයි මේ ගවුම තෝරගත්තේ. මං ඇඳලා පස්සේ මෙහෙම තමයි තියෙන්නේ. මේවල ප්‍රයිස් වල ෆොටෝ මම දැම්මේ නැතත් මං ඔයාලට ප්‍රයිස් කියන්නම්. මේක යෙන් 2000ක් වගේ තමයි උනේ. මම යෙන් වලින් කියන්නේ මට කියන්න පහසු නිසා. ලංකාවේ රුපියල් වලින් දෙගුණයක් කරලා ඔයාලට ගණන් හදලා බලන්න පුළුවන්. ඉතින් මේ ගවුම ඇත්තටම 2000ට නම් පාඩු නෑ කියලා මට හිතුණා. මේකත් ගවුමක්. මම මේ පාර ෂීන් එකේ පුංචි පුංචි දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වුණා කිව්වනේ. ඉතින් මම දාපු සයිස් නෙමෙයි මට ඇවිල්ලා තිබුණේ. ගොඩාක් ලොකු සයිස් වලින් තමයි ඇවිල්ලා තිබුණේ. මම ඔයාලට කළු පාට ගවුමක් පෙන්නුවනේ. ඒ වගේ ගවුම් තුනක් මට ඇවිල්ලා තිබුණා. ඉතින් මං ඒ ගවුම් ඔක්කොම රිටර්න් කරන්න තමයි ඉන්නේ, එක ගවුමක් විතරක් තියාගෙන. ඉතින් මේ නිල් පාට ගවුම නිකන් ඩෙනිම් රෙද් දෙකින් තමයි තිබුණේ. හරිම ලස්සනයි. මේකත් ටිකක් ලොකු වුණාට මං හිතුවා ඒක මට හොඳයි කියලා. කළු පාට ගවුම් තුනම ඒගොල්ලෝ වැරදිලා නෙමෙයි එවලා තිබුණේ. ඒ ගවුම් තුනටම සල්ලි ඇඩ් වෙලායි තිබුණේ. ඉතින් ඒ ගවුම මම එකක් තියාගෙන අනිත් දෙකම රිටර්න් කරනවා. ඉතින් මේ ඔයාලා දකින්නෙත් ගවුමක්. මේක නම් ගොඩාක් ලොකු ගවුමක්. මේක ඇඳලා බලපුවම ඔයාලා බලන්නකෝ කොච්චර ලොකුද කියලා. මම මේ වීඩියෝ එක ඔයාලට දානවද නැද්ද කියලා කල්පනා කර කර ඉඳලා තමයි දාන්න හිතුවේ. ඉතින් මට මේ ගවුම එච්චර හිතට ඇල්ලුවේ නැහැ. මම මේකත් රිටර්න් කරනවා කියලා හිතාගෙන හිටියේ. මොකද මේකත් මං හිතුවා ටිකක් ලොකු වැඩි කියලා. මම මේ ගවුම ගත්තේ ගෙදර ඉන්න වෙලාවකට අඳින්න. ඒ වුණත් මට මේක එච්චර හිතට ඇල්ලුවේ නැහැ. මං හිතුවා මේක රිටර්න් කරනවා කියලා. ඒ නිසාම තමයි මම ප්‍රයිස් එහෙම ඔගොල්ලන්ට දාන්නේ නැත්තේ. ඉතින් මේ ඔයාලා දකින්නෙත් ගවුමක්. මේක උඩ හරිය ස්මෝක් කරලායි තියෙන්නේ. මම මේ ගවුම ගොඩක් ආසාවෙන් තමයි ගත්තේ. ඒ වුණාට මේක ගොඩාක් ලොකුයි. ලොකුයි කියන්නේ මේ XL තමයි ඒගොල්ල මට එවලා තිබුණේ. මං සාමාන්‍යයෙන් අඳින්නේ large. ඉතින් මං හිතුවා මේ ගවුමත් රිටර්න් කරනවා කියලා. මං ඇඟෙන් චුට්ටක් මහත කෙනෙක්නේ. ඒ වගේ වෙනකොට ටිකක් ලොකු ගවුම් ඇඳාම තව මහතට පේන නිසා තමයි මං හිතුවේ මේ ගවුම රිටර්න් කරනවා කියලා. ඉතින් මම කලිනුත් කිව්වා වගේ එකට ගවුම් තුනක් කිව්වා වගේම සයිස් වලිනුත් සෑහෙන අඩුපාඩු මේ පාර ෂීන් එකේ ඉතින් වුණා. ඒ නිසා තමයි මං ඔයාලට ගණන් දැම්මේ නැත්තේ. මේ ඔයාලා දකින්නෙත් කිට් එකක්. එකම පාටින් තමයි මේක තියෙන්නේ. මේකත් ගොඩාක් ලොකු වුණා මට. මේකත් සයිස් එක XL. ඉතින් මට L නේ හරියන්නේ. මම මොනාද කරේ, මේක තියාගත්තා මම මේක හදා ගන්නවා කියලා. මම මේක සම්පූර්ණම ගලවලා මගේ සයිස් එකට මම හදාගත්තා ගෙදරට එහෙම අඳින්න. ඉතින් ගොඩාක් ලොකුවට තිබුණා. කලිසමේ කකුලත් ගොඩාක් දිග වැඩි. ඒ නිසා තමයි මම යට ඕගොල්ලන්ට පෙන්නුවේ නැත්තේ. උඩ නම් ලොකුවට ගානක් නැහැ. මේකත් කිට් එකක්. ඉතින් කලිසමයි කෝට් එකයි තමයි මේකේ තිබුණේ.
ෆොටෝවල තියෙන විදිහටම රෙද්ද තිබුණට සයිස් නම් ගොඩාක් ලොකුයි. ඉතින් මම මේක ඇඳලා පෙන්නන්නේ නැහැ ඔයාලට. මේක ඇඳහම මට නිකන් ලෝගුවක් වගේ. ඒකත් මම රිටර්න් කරා. ඒ වගේම මම තව කිට් එකක් මං ඕඩර් කරා. ඒක මට ගොඩාක් පොඩි වැඩි. ඉතින් මම ඕඩර් කරපු සයිස් නෙමේ මේකත් මට ඇවිල්ලා තිබුණේ. ඉතින් මේකත් මම ඇඳලා පෙන්නන්නේ නැහැ. මම මේකත් රිටර්න් කරනවා කියලා තමයි හිතාගත්තේ. මම මුලින්ම හිතුවේ කළු පාට ගවුන් දෙක විතරක් රිටර්න් කරලා ඒක එකම වගේ තිබ්බ නිසා අනිත් ඇඳුම් ඔක්කොම මම මැෂිමක් තියෙන හින්දා කපලා හදා ගන්නවා කියලා. ඒ වුණාට මම එක ඇඳුමක් ඉතින් කපලා හදාගන්න මට සෑහෙන වෙලාවක් ගියා. මං කල්පනා කරා සල්ලි දීලා ඉතින් අපි අරගෙන ඕක කප කප හදා දින්න ඕනේ නැහනේ. ඒක නිසා මං ඒ හැම දෙයක්ම රිටර්න් කරනවා කියලා හිතුවා. මේ ගවුම මම මරීනට තමයි ඕඩර් කරේ. ඉතින් මරීනට මේක ගොඩාක් ලොකුයි. මට තමයි මේකේ සයිස් එක හරි ගියේ. ඉතින් මං කිව්වනේ පුංචි පුංචි දේවල් වලට මුහුණ දුන්නා කියලා. මේකත් එකක්. මම මරීනට S සයිස් එකෙන් තමයි ඕඩර් කරේ. ඒ වුණාට සෑහෙන්න මේ ගවුම ලොකුයි. ඉතින් මම අඳින්නේ L නේ. L අඳින කෙනෙකුට මේ ගවුම අඳින්න පුළුවන්. ඒ තරමට ලොකුයි. මරීනට අඳින්න බෑ. මං හිතුවා මේ කළු පහට පටිය අයින් කරලා මේ ගවුම පාවිච්චි කරනවා කියලා. මොකද මගේ ඇඟේ ගානටම තිබුණ නිසා මේක මට රිටර්න් කරන්න හිතුනේ නැහැ. ඉතින් ඔයාලා මෙයාව නම් ඉතින් දැකලා ඇතිනේ මගේ කුස්සියේ. මේ තමයි මගේ අලුත් යාළුවා. මගේ කිචන් එකට එකතු වුණු අලුත් යාළුවෙක් තමයි මේ ඉන්නේ. ඉතින් මං ඔයාලට කිව්වනේ මේ වීඩියෝ එක මම ගේනවද නැද්ද කියලා කල්පනා කර කර හිටියේ කියලා. ඇත්තටම මේ බඩු ටික අරගෙන ටිකක් කල් වෙනවා. ඉතින් සෑහෙන්න දේවල් වලට මුහුණ දෙන්න වුණ නිසා තමයි මම මේ වීඩියෝ එක ගේන්න හිතුවේ නැත්තේ. ඒ වුණත් මම හිතුවා ෂේන් එකේ ෂොපින් කරන තව ගොඩාක් අය ඉන්නවනේ, ඒ අයටත් දැනුවත් වීමක් විදිහට මේ වීඩියෝ එක අරගෙන එන්න. මේ තමයි මගේ කිචන් එකට අලුතින් එකතු වුණු චෙෆ්. ඇත්තටම කොච්චර දේවල් වලට මුහුණ දෙන්න උනත් මම නම් ගොඩක් ආසයි ෂේන් එකේ ෂොපින් කරන්න. මොකද හරිම ලස්සන දේවල් ඒකේ තියෙනවා. මම ගත්තු ඇඳුම් දෙපාරකට රිටර්න් කරා. එහෙම රිටර්න් කරනකොට මට සල්ලි මොකුත් වියදම් වුණේ නැහැ. නොමිලේ තමයි මට රිටර්න් කරගන්න පුළුවන් වුණේ. මරීනට මම කළු පාට කැප් එකක් ගත්තා. මොකද මීට කලින් එයාට මම සුදු පාට කැප් එකක් අරගෙන දුන්නා. එයා ඒක ගොඩක් ආසාවෙන් තමයි පාවිච්චි කරන්නේ. ඒක නිසාම තමයි මං හිතුවේ කළු පාට එකක් මේ පාර එයාට තෝරලා දෙන්න ඕනේ කියලා. ඉතින් මේ සමනලයා හරිම ලස්සනයි. මේක 300 ගාණක් වගේ තමයි උනේ කැප් එක. මේ මුදලට වටිනවා කියලා මට හිතුණා. සාමාන්‍ය ෂේන් එකේ ටිකක් වැඩිපුර බඩු ගන්නකොට අපිට ඒගොල්ලෝ කූපන් දෙනවා. ඉතින් ඒවලත් අපිට ගන්න ගානට වඩා ප්‍රයිස් එකක් අඩු වෙනවා. මේ වීදුරු හැඳ මම ගත්තේ 600 ගානකට වගේ. ඉතින් මට හිතුණා මේක වීදුරු නිසා හරිම ලස්සනයි කියලා. හැබැයි මේක ඉතින් හරිම පරිස්සමෙන් තමයි පාවිච්චි කරන්න ඕනේ. හස්බන්ඩ් නම් කිව්වා මේක අල්ලන්නවත් දෙන්නේ නැහැ කියලා. මොකද කැඩුනොත් එහෙම මගෙන් බැනුම් අහන්න වෙයිනේ. ඉතින් මම ඇඳුම් වලට අමතරව පුංචි පුංචි දේවල් ටිකක් මං අරගත්තා. ඒකත් මං එකින් එක ඔයාලට පෙන්නන්නම්කෝ. ඉතින් මේ ගෝල්ඩ් පාට ඒන්ජල්වත් මම තෝරගත්තේ ගොඩක් ආසාවෙන්. මේකත් පුංචි මුදලක් වගේ තමයි උනේ. ඉතින් ඒ ගානට මං හිතුවා පාඩු නෑ කියලා. ඉතින් හරිම ලස්සනයි කියලා මට හිතුණා මේක ගෙදර ලස්සන තැනක තියන්න. මේකේ ප්‍රයිස් එක ගත්තොත් මම ගත්තේ මේක 300 ගානකට. ඉතින් මේකේ සුදු පාට සහ ගෝල්ඩ් පාට කලර් දෙකකින් තිබුණා. මම තෝරගත්තේ මේ පාට.
මේක නැප්කින් ස්ටෝරේජ් බෑග් එකක්. ඉතින් මම මේක ගත්තේ ගමනක් බිමනක් එහෙම යනකොට පාවිච්චි කරන්න පහසුයිනේ. ඒ හින්දා තමයි මේක මම අරගත්තේ. මේක නම් සිලිකෝන් මේස් දෙකක්. මේක මම තාම පාවිච්චයට අරගෙන නැහැ. මගේ ළඟ කලින් ගත්තු දෙකක් තියෙනවා. ඒක මම පාවිච්චි කරනවා. දැන් ඒක ටිකක් පරණ වේගන එන නිසා තමයි මම අලුතෙන් ගත්තේ. ඉතින් මේක පොෂ් එකක් එහෙම දාගෙන කකුලට වැස්ලින් චුට්ටක් එහෙම දාලා මේ මේස් එක ටිකක් දාගෙන හිටියාම අපේ කකුලේ යටිපතුල් හරිම සොෆ්ට් වෙනවා. ඒ නිසාම තමයි මම මේක ගත්තේ. මොකද මීට කලිනුත් මම පාවිච්චි කරලා තියෙන නිසා. මේ ඔයාලා දකින්නේ අපි එළවලු එහෙම ග්‍රේට් කරන්න පාවිච්චි කරන්නේ අන්න එහෙම එකක්. මේකේ කෑලි තුනක් තියෙනවා. එක කෑල්ලක් මේ වගේ ග්‍රේට් කරන කෑල්ලක්. එතකොට අනිත් එක වතුර පෙරන එක. යටම තව බේසමක් තියෙනවා. ෆොටෝ එකේ නම් තිබුණේ මීට වඩා ගොඩාක් ලස්සනට. ඒ වුණාට මට නම් මේක එච්චර හිතට ඇල්ලුවේ නැහැ. 900 ගානකට තමයි මම මේක ගත්තේ. මං හිතුවා මේක 900ට පාඩුයි කියලා. මේක නම් මම ගත්තේ මගේ සුරුවම් කූඩුවට තියන්න. ඉතින් ඔයාලා දන්නවනේ මම කතෝලික ආගමේ කෙනෙක් කියලා. මට මේක දැක්කහම ආස හිතුණා. ඉතින් මම ගෝල්ඩ් පාටින් තමයි ඒක තෝරගත්තේ මගේ සුරුවම් කූඩුවට තියන්න කියලා. ඉතින් මේක යටින් අලව ගන්නත් පුළුවන්. මම නම් අලවලා නෙමෙයි තියලා තියෙන්නේ, නිකම්ම තිබ්බා. ඉතින් ඒක මට 200 ගානකට ගන්න පුළුවන් වුණා. මං හිතුවා 200 ගානකට මේක පාඩු නැහැ කියලා. මේ ඔයාලා දකින්නේ මම කෑලි හතරේ හුක් සෙට් එකක් ගත්තා. මීට කලිනුත් මම මේ පාටම අරගත්තා. මට ඉතින් මේක හරිම ලස්සනයි කියලා හිතුණා. මරීනාගේ කාමරේ මම හෑන්ඩ් බෑග් එල්ලන්න තමයි ඒ කෑලි හතර මම පාවිච්චියට අරගත්තේ. ඊට පස්සේ මං හිතුවා මටත් මේකෙන් කෑලි හතරක් ඕන නිසා මම ආයෙත් මේක ඕඩර් කරා. ඇත්තටම මේක හරිම ලස්සනයි. ඇලෙව්වට පස්සේ හරිම ලස්සන පෙනුමක් මේකේ තියෙන්නේ. මම ගොඩ කාලෙක ඉඳලා ටේබල් රන් එකක් හොය හොයා හිටියේ. කඩවල් වලින් මට හම්බුනේ නෑ මට ඕන විදිහකක්. ඉතින් ෂීන් එකේ තිබුණත් මම ගන්න පොඩ්ඩක් අකමැති වුණා. ෆොටෝ එකේ තියෙන එකම එයිද දන්නේ නැහෙනේ. ඒ වුණත් මම එකක් ඕඩර් කරා. 400 ගානක් වගේ තමයි වුණේ මේක. ඒ වුණාට මං හිතුවා මේක ගොඩාක් හොඳයි කියලා. ඒ ගානට ෆොටෝ එකේ තිබ්බ විදිහටම ලස්සනටම තිබුණා. මම මේසෙට දාලා පෙන්නන්නම්කෝ. ඉතින් 400 ගානකට මේක පාඩු නැහැ කියලා මට හිතුණා. හරිම ලස්සන රෙද්දකින් තමයි මේක නිර්මාණය කරලා තිබුණේ. ඉතින් පාටත් මට මේ පාට හොඳයි කියලා හිතුණා. ෆොටෝ වල තිබුණේ මේ පාටමයි. මේ විදිහටම තමයි මට පෙනුනේ. ඉතින් මගේ අතට අල්ලලා බලනකොටත් ඒ විදිහටම මම ඒක දැක්කා. ඉතින් ලස්සනට තිබුණ හින්දා මං ඒකත් ඕඩර් කරා. ඉතින් මම ෂීන් එකේ මේ බඩු ටික තමයි ඕඩර් කරේ. මං හිතනවා මේ වීඩියෝ කොයාලා ආසාවෙන් බලන්න ඇති කියලා. අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනින්ම එන්නම්. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.